සේට් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. මම ෆිසික්ස් වලට මේ පාර ඒක ගත්තා. ඒ කියන්නේ මගේ තෙඩ් ෂේ එක. මගේ ෆ්‍රෙෂ් ෂේ එක රිසල්ට් එක C එක S2යි. ෆිසික්ස් වලට තිබ්බේ S එකක්. එතකොට මට මතක විදිහට MCQ තිබ්බා 18යි. ඉතින් මම හිතුවා මේ ෆිසික්ස් අමාරු විෂයක් කියලා එහෙම අතහැර දුන්නා. එතකොට මම ෆ්‍රෙෂ් ෂේ ඉවර වෙලා සෙකන්ඩ් ෂේ එක පටන් ගත්තා. සෙකෂෙන් පටන් ගත්තේ විභාගයට මාස 4කට කලින්. එතකොට මම බයෝ කෙමිස්ට්‍රිය හොඳට කරලා ෆිසික්ස් කරයිති. කරලා මේ විභාගයට යනකොට මේ ෆිසික්ස් පාස් පේපර් කරේ කරේ තිබෙන්නේ. මේ මගේ සෙකන්ඩ් ෂේ රිසල්ට් එක B2යි S1යි. S1 තිබ්බේ ෆිසික්ස් වලට මේ එතකොට MCQ තිබ්බා 9යි. ඉතින් මම හොඳටම මානසික පිටලා තිබ්බේ. මම සෙකන්ඩ් ෂේ විභාගයට යන්න කලින් උකුලසගේ YouTube එකේ දැක්ක චුම්බක ශාස්ත්‍ර වීඩියෝ ටික. ඒක නිකන් බැලුවා. එදාම තීරණය කළා මේ මම තියක්ෂයි ෆිසික්ස් පන්ති යනවා නම් සර්ගේ විතර යන්නේ කියලා. ඊට පස්සේ මම සෙකන්ඩ් ෂයි ලියවලා ලියලා ගෙදරට ඇවිල්ලා තීරණය ගත්තා ෆිසික්ස් වලට උකුලසගේ යන්නේ කියලා. ඊට පස්සේ මම උකුලසගේ එහෙම පන්ති ගියා. සර් කීපු වෙදේට වෙන කරා. ඔක්කොම කරා. අභ්‍යාස ඔක්කොම කරා. මේ සර්ගේ පේපර් ඔක්කොම ටික කරා. සර් කීපු විදිහට වෙන කරා. මේ සර්ගේ ක්‍රමයක් තිබ්බා තරු ක්‍රමයක් කියලා. ඒකත් මට මේ ෆිසික්ස් A වලට එන්න හොඳට මේ වෙදගත් වුණා. මේ මම ඉතින් ෆුල් ට්‍රයි එකක් දුන්නා තෙල් ෂයන්ට. මේ ෆිසික්ස් SA එක ඉඳලා A කරන්නත් අනිත් සබ්ජෙක්ට් දෙක බැලන්ස් කරන්නත් හොඳට මහන්සි වුණා. කියනවා නම් මම රේ 12ට විතර නෙලාගන්නේ පාන්දර 4ට විතර නෙගිටිනවා. ඒක හැමදාම එහෙම කරා. මේ සර්ගේ ඉතින් මොටිවේෂන් ඔක්කොම මට ඒකට වෙදගත් වුණා. සර්ගේ මේ පෙප් ක්ලාස් එක කියනවා නම් වෙන කිසිම කතාවක් නෑ එච්චරටම ක්වොලිටි. කියන්නේ සර් ක්වොලිටි සර් කෙනෙක්ගේ ක්වොලිටි පේපර් එක ලියුවට පස්සේ තමයි තමගේ මට්ටම දැනගන්න පුළුවන්. මම සර්ගේ ෆ්‍රෙෂ් පේපර් එක ලිව්වා. මගේ ෆ්‍රෙෂ් පේපර් එක මුල් ලකුණු. ඒ කියන්නේ MCQ essay එකතු වෙලා මුල් ලකුණු තිබ්බේ 28යි. එතකොට මම මානසික වැටුණා. සර් ඒ පේපර් එක ලිව්වට පස්සේ මොටිවේෂන් වීඩියෝ කරා. ඒ කියන්නේ පේපර් එක ලිව්වට පස්සේ මොටිවේෂන් වීඩියෝ කරා. හරි මේ ඒත් එක්කම මට හිතුණා මේ හරි අනිත් පේපර් එක ලියන්න බලමු කියලා. අනිත් පේපර් එක ලියන්න හේතු වුණේ අර සර්ගේ මොටිවේෂන් වීඩියෝ නිසා. ඊට පස්සේ සර්ගේ පේපර් එක දිගටම ලියාගෙන ගියා. ලියාගෙන යනකොට ලකුණු ක්‍රමක්‍රමයෙන් එහෙම වැඩි වුණා. 28 32 38. එතකොට සර්ගේ මම අර ලකුණු ලිස්ට් එකේ මම මුල් පේපර් 10 වගේ ආවනේ. ලකුණු එච්චරට අඩුයි. ඊට පස්සේ මම අතහැරියේ නැගෙම සර්ගේ අර මොටිවේෂන් කතාවත් එක්ක සර් හැමදාම බෙන්න පේපර් එක ලියන්න නැතුව ඉන්නපා පේපර් එක ලියන්න ලකුණු අඩුවුණත් කමක් නැහැ කියලා. ඊට පස්සේ මම පේපර් එක ලියාගෙන කොහමද ගියා. ඊට පස්සේ මම අන්තිම පේපර් සෙට් එකම ලියලා රැන්ක් එක කියන්නේ 40 දෙන ඇතුළේ ආවා. ඊටකොට මගේ නම එනකොට මටත් හරි සතුටුයි. ඉතින් සර් අර සර්ගේ ක්වොලිටි පේපර් එක ලියුවාට පස්සේ තමයි මගේ අන්තිම පේපර් එක තිබ්බේ ලකුණු 79යි. ඉතින් සර්ගේ ලකුණු 70ට වැඩි ගත්තත් කොහොමත් ෆිසික්ස් වලට A එකක් තමයි. එච්චරට ක්වොලිටි අමාරු ගණන් තිබ්බේ. ඊට පස්සේ සර්ගේ ප්‍රැක්ටිකල් එක කියනවා නම් ඒකත් සුපිරියර් කළා. මගේ ෆ්‍රෙෂ් ෂේ සෙකන්ඩ් ෂේ එකත් මේ මං මේ ව්‍යුහගත රචන වලට ලකුණු 20න් 5යි 6යි ගන්නෙ. ඉතින් ප්‍රැක්ටිකල් සමහර ඒවා කරේනේ සමහර තේරුණනේ. ඒ කියන්නේ මොකුත් දන්නේ. ඒ කියන්නේ ස්කෝලේ වලත් හරියට කරේනේ මේ ප්‍රැක්ටිකල්. ඊට පස්සේ සර්ගේ ස්මාර්ට් බෝඩ් එකෙන් සර් සුපිරියර්ම කරා. ඒ කියන්නේ සර්ට ඒකට වෙනම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ මේ මං පාස් පේපර් කිසිම දෙයක් කරේ තිබෙන්නේ සර්ගේ ටියුටර තිබ්බ අන්තිමට අර පාඩමට සම්බන්ධව පාස් පේපර් ප්‍රශ්න සර් ඒකත් කරා. මම සර්ට කරලා ආයෙත් රිපීට් කරලා වෙනම ෆුල් පාස් පේපර් එහෙමත් කරා. ඉතින් සර් දුන්න ටිකෙන් තමයි ඔක්කොම කරලා සර් කිව්ව විදිහට කරා. සර්ගේ පේපර් තමයි හොඳටම කරේ. මේ ඒකයි මට මේ රිසල්ට් එක නැන්නේ වැදගත් උනේ. අනිත් එක ප්‍රැක්ටිකල් ස්මාර්ට් බෝඩ් එකෙන් කරේ නිසා මට හොඳටම තේරුණා. නිකන් කියලා දුන්නට මට තේරුන්නේ චරට රිස්පොන්ඩ් බෝඩ් එකෙන් වීඩියෝ ඔක්කොම දාලා සුපිරියටම ෂෙයාර් කරා නිසා තමයි මට මේ ව්‍යුහගත රචනා ගොඩ දාගන්න මේ අවස්ථාවක් ලැබුණේ. ඊට පස්සේ මම ෂෙයාර් එකකට වෙනම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනිත් එක තමයි ෂෙයාර්ගේ මොටිවේෂන් එක. ෂෙයාර් මේ කියන්නේ මාසින් මාසෙට හරි සතියෙන් සතියට හරි මොටිවේෂන් කරගන්නම යනවා. ඒකයි අර අපේ අධ්‍යයනයේ දිගටම කරගන්න යන්නට හේතුවක් උනේ. නැත්තම් මාසේ කරනෝ එක්සම් ක්ලීනෝ මානසිකව හිටනෝ සර්ගේ මොටිවේෂන් නැති වුණත් ගමන් එහෙම අතහැරලා දානවා.
සර්ගේ මොටිවේෂන් හින්ද තමයි මේ මං දිගටම කරගෙන යන්නේ ෆිසික්ස් එක. මං කියන දකට තමයි මේ පන්තියක සර්ගේ උගන්වනවට වඩා මොටිවේෂන් එක තියෙන්න ඕනේ. එතකොට මම දෙකම බැලන්ස් වෙලා ළමයා දිගටම කරගෙන යන්නේ සබ්ජෙක්ට් එක. ඉතින් මං සර්ට ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ රිසල්ට් එකක් එන්නට.